අද දවේ නෙතෆෙම් ධර්ම දක්ෂිණාවේ දායකත්වදනුන් ලබන්නේ අංක පනසත යාය දහය කටියාව එපාවල පදිංචිවාසේ කරන A. සරත්වඩාර මහත්ම ඇතුළු පවුලේපින් වර පිරිසත් තබුත් ඒකම කලාපධ්‍යාපනකාර්යාලේ අධ්‍යක්ෂතුමී ඇතුළු සුභසාතක සගමයේ නිලධරින් සාමාජික සාමාජිකාවන් විසෙන්. නෙතෆෙම් ධර්ම දක්ෂණාව මෙතැන් සිට. එ දෙෙන ්‍යාකූලවන මිනිස් සිත් සතන් අමිල නිඹල බුදුතහාමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙපාරමිතාව ධර්ම තක්ෂ අද ධර්ම තක්ෂිනාවට වැඩනකොට වදාල ගොරු තේශකයාණන් වහන්සේ පූච්චය පාද ලේනව මංගල ස්වාමීන්ද්‍රාණන් පහසේ. අවසරයි ස්වාමින් වහස සමන්තා චක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තුසග්හ මොක්කදං ධම්මසවන කාලු, අයං බදන්තා දම්ම සවනකාලෝ අයං බදන්තා ධම්ම සවෙනකාලෝ අයං බදන්තා නමුතස්සේ භගවතු වරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්සේ භගවතු වරහතුෝ සම්මා සම්බුද්ධසේ, නමුෝතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස කාලෝයන්තේ මහාවීර උප්පජ්්‍ය මාතුකුච්චයන් සදේවකං තාරයන්තෝ බුද්ජස්වාමතම් පදන්තිී ශ්‍රද්ධාවන්ත සත්පුරුස පින්හතුනි අද දවසේ මෙම දරම දේශනාවේ. දායකත්වය ගෙන කට ස්සුදු කරන්නේ අංක පනස් සත යාය දහය කටියාව එප්පාවල පදිංචවවාසය කරන ඒ එම සරත් බණ්ඩාර මහත්ම ඇතුළු පවුලේසිවුලු දෙනාමත් වගේම තමුත් ඒේගම කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂක තුමි ඇතුළු සුබසාධක සංගමෙන් නිලධාරීන් සහසිියවලු සාමාජික සාමාජිකාවන් විසින්. ඒ හැමදනාටටමත් අප හැමදනාටමත් නිවම් පිණසවේවා කියන පාර්තනාවෙන් ධර්මස්්‍රවනේ යෙදමු පිංහතුනි අද දවස්සෙත් අපිහැමදනාම නෙත්තෙ ෆෙම්ගුවන් විදලේ වටා එක්කාසෝනේ සාන්තනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුබණෙට්ි එකක්ෂරවනය කරගන්නයි. පිංහතුනි තතාගතයණන් වහන්සේ මේ ලෝකේට අලුත්ම පරීක්ෂණයක් හෙළිපෙහළි කරන්නෙතුනා. ඒ තමයි, ආරින්න් වහන්සේලාගේ පරීක්ෂණයේ එමනැත්තන් අරිය පරේෂණය. හිදේ අරිය පරේෂණය ගැන මිනහි කරලා බලද්දිී. අපි අනාරය පරීක්ෂණය කෙලෙස කොච්චර සිදු කරුණවාද කල තේරුම් ගන්න පුළුවන්. බලන්න අපේ වීරිය අපි ධහිරයේ අපේ උනන්දුව අපේ ඔහුමනාව අපේ මුළු ආත්මයම සිත කය වච්චන තුන් දොරම යොමු කරලාතියනම අනහාරීය පරීක්ෂණය සඳහා. එමනැත්ත මේ අනාර්යභාවේ මුදන ඉස්පර්ස කර ගැනීම සඳහා. හෙතින් මෙනි මේ කට උත්ත නැත්තැයි දහිරිය චුට්ටමිනය කළ බලන්න කෙනෙක් මොන තරං වේසන කරදර බිපත්ති දරාගෙන ඒ කටුතුවට සෝදානන් වෙන මද. හිෙතින් ඒ ධහිරිය එ වීරිය ආධ්‍යාත්මික දවුණහො සඳහා ආරෙන්න් වහන්සරැගේ පරීක්‍ෂණය සඳහා යොදාගන්නවනන් කොච්චටර වටිනවද. හකට හේතුව තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් බිහිවීම පිත්‍රිපිටකේ කියවගෙන අද්දිි තේරෙනවා මනුස්සලෝකයට වඩා. ඉහළ ඉහෙල සදෙවෝලොව දෙවියන්ට බ්‍රහ්මයන්ට තමයි අතිශේම්ම පෙහිට වෙලා තියනෙ වැදගත්තලා තියෙන්නේ. උන්හන්සේගේ බුදු මගට හේතුහයාගත්තේ, මනුස්සලෝකයේ දේ මයි එවගේම උණහන්සේගේ බුද්ධරාජයේ සාසාත්කර ගැනීම සෙද්දුවනෙත් මනුස්සලෝකයේ දීමයි නමුත් ඇත්තටම සාන්තනායක බුදුරජාණන් වහන්සේගේෙන් වැඩගත්තේ දේව සමාගම බ්‍රක්්ම සමාගමාදී පිරිස්දෝ කියලා හිෙතෙනවා. මොකද මනුස්සලෝකයේ මිනිස්සු ගනින්න පුළුවන් හැවයි ගනි අතරට අසංකේයක් දේව සමාගම, අසංකේයක් බ්‍රක්්ම සමාගම දහට කෝටියයක් බ්‍රක්්ම සමාගමාදී වසයෙන් මේ නිර්වාණයේ සාසාච් කරගත්ත පිරිස් ගැනින්න බෑ. බුදුරජාණන් වහන්සේ ප්‍රධාන සූත්‍ර විසි හතරක් ස්ථාන විසි හතරකදී දේශනා කරන්න දුනාා. ඇති මනුස්සෝ අල්පයක් ශවල්පයක් තමයි නිර්වාණයේ සාාසයක් කරගත්තේ එක ස්ථානයකදී රහත්වීමආ ංකයේ බැගෙන් ස්ථාන විසිහතරකෙදී පමණක් විසිහතරාසංකයේ හැට කෝටිය පමණ සත්තුෝ නිර්වාණයේ සාස්සත් කරගත්තේ හැම දෙනාම දේව ලෝකෝටන්තරගත පිරිස්. එතවට එහෙමනං මනුස්සලෝකයේ ඉපදිච්ච මිනිස් භවතා මිනිස් පිනැතියා මිනිස් බෝසත් උත්තමයා එච්චර. දෙවලවන් වටනකමක් බමතලයෙන් වටිනකමක් ලබාගත්තේ උණහන්සේගේ බුද්ධ ගුණයන් උණහන්සේගේ අගේ අපේ හිත්වලට වඩා දිවයන්ට දැනෙන් නැති. එක තැනකදී ආනන්දු ස්වාමීන් වහන්සේ තලෝකාගරු භාග්ගතුන් වහන්සේට ආරාධනාවක් කරන ස්වාමීනිි තතාගතයනන් වහන්සේගේ බුදුබව සාස්සායි කරගන්න මිරාජගහ නගරය ගොඩක් හේතු හැදවා. එනිසා පිරාජගෘුවයහෙහි පිරාජගහ නගරෙහි බොහෝ දෙනෙක් අතීතය තතාගතයණන් වහන්සේට හිතේසිව වාසේකරන්න දන බොහෝ දෙනෙක් තෙනෑ. තතාගතයණන් වහන්සේ සි යොබන්නේ මැහනැවී ඇත්තුොන්ගේ සොගති පරාණ ස්වභාවය ගැන. ඇති මෙහෙම හිතපු මෙහෙම ආරාධනා කරපු ආනන් ස්වාමින් වහන්සේ සිතිවෙල් නුව. ොලෝකා ගුරු භාගත්තුන් නන්සේ සවස්කාලේ පල සමවතකට සමය දෙනවා ඒ රාජ ගෘහේ නැත රජගනගරේ හාත් පසිම් බෞද්ධ ජනර්ාය අත්‍රමිය පරලෝගගේ ඇත්තුකොහදඉන්න කළමිණී කරන්න හෙදේ නුවනස් සමගවාසය කරද්දි විශේෂ අමනුස්සේගේ හඬක් ඇහෙෙන්නේ තුන ඒ හඬ තමයි මමයි ජන මමයි ජනවසභ කියලා ඒ හනත් එක්ක ඒත් හැනැත්ත තමාව හඳුන්නන්නෙ දනාා. එදි මේක මේ පවෘති ආනන්ද ස්වාමීන් වහන්සේ දැන ගනිද්දිී. ආනන්ස්වාමින් වහන්සේ බදුරජාණන් වහන්සේ විමිස ආනන්දේ ඔබ මීට පෙරහල තියෙනවාද ජනවසභ කියලා යක්ක්ෂයක් ගැන. ස්වාමි මං අහලනෑ නමුත් මට යම් හුරුවක් තියෙනවා. ඒ වචනට කැහෙද්දි ඒ ජනවසභ කියන නාමය හෙද්දි. රෝමියන් හිටගන්න ගතියක් එමලත්ත අමුතුූ ගම්ඹීරගතයක් බයිසාරගතයක් මේ ඇඟට දැනෙනවා ස්වාමිනි භාගගතුන් වහන්සේ. එෙදේ ජනවසභ දේවතාවා නැතැ යක්ෂ සේනාධිපතිතුමා තොලෝකාගරු භාගතුන් වහන්සේ කෙරෙහි දීවයන්ගේ පවතනාව කල්පේ එත් දෙව්ලොෝ බොහෝ මනෝභාවනීය දෙව ශරීරවලින් දිවේ ශරීරයන්ගේෙන් පිනා අද්දි ප්‍රසාදයට පත්වවෙද්දි. දෙවි දේවතාවෝ සතුරට පත්තට ස්වභාවය ගැන හැඳින්වීමක් සිදු කරන්න දෙෙදනා එ ජන වසභහය කියන වෙන කවුරුත් නෙවෙයි බිම්මිසාරමහරජ්ජුරෝමයි. එෙද එතනින් පස්සේ තුලෝකාගරූ භාගතුන් වහන්සේ ගිජුගුලු පෞව්්‍යවාසය කරද්දි, පංචසික දිවපුත්‍රයා සාන්තනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩයින්නේ ස්ථානයට ඒ. ගිජුකුල් පව බබුලු හාගෙන එක්කාස වෙන්ඩෙ දුනා.ඒ පංචසික දීවපුත්‍රයා චාතුරු මහාරාජික වැසි දෙවියෙක්. එවගේම එතනැත්තට බේලූ කියලවීනාමත්්‍යයනෝ බොහම දක්ෂගායෙකෙක්. කොන්්ඩේ කොටස් පහකට බැඳගෙන, දිවියංගතර පිරේභාවයට පත්්‍යෙච්ච මෙ තැනැත්තත් ඒ සතර මහාදිවිරජෝරු අනුව උපස්ථාන කටුවු සඳහැක්කාසු වෙනවා. තෞතිසා වැසයන්ගෙන්ඒවගේම, සතරවරන් දෙව රජුර හමුවේ අහල පිළිගත්ත දෙයක් මේ පංචිසක දිවිපුත්‍රයා බුදුරජාණන් වහන්සේට කියන්න අවසර ඉල්ලා සිටිය තතාගතයනන් වහන්සේ අවකාසල බල දුන්නා මේ පංචසකය පන්සිල්ලුව ඔබ ඔබට කියන්න රුචිදේ කියන්න කියලා. එවල ඇව දැනුන් දෙනවා ස්වාමිනේෙදා පුර පසලොස්සක පොහේ දවසක් තවතිසා වැසිදිවියන් අතරෙක් වසස් සිද්ධ වනා. එක් අහසෝට ආරක්ෂ සංගුධාන සකස් කරන්නේ දුනේ ද්‍රස්රාෂ්ට විරූඩක විරූපාක්ෂ වයිශ්‍රමණ. හිතිඒ හැමද නහම ඒත් අෞතිසා වැසේ දෙවියන් මට කරගෙන දස්රාස්්ටකෙන දෙවිරජ්ජුරුවෝ බටහිරට මුහුණලා පෙරදිග පිරිවර සමඟ ඉඳගෙන හිටියා. එවගේම විරූඩක කියන දෙවි රජ්ජුරෝ උතුර බලාගන දකුණු ප්‍රදේශයේ ඉඳගෙන පිරිවරස් සමග, ආරක්ෂා සංගුධානසකස් කරමින් වැඩ හිටිය. එවගේම විරූපාක්ෂ පෙර දෙගට මුහුණලා බටහෙර ප්‍රදේ තමයි ඉඳගෙන හිටියේ. වයිස්්‍රමන දිවිරාජා දකුණුට මුහුණ උතුරු ප්‍රදේශයේ තමයි හෙටගෙන හිටියේ. හෙත මෙහෙම ඉඳගන්න ආරක්‍ෂා සංවිධානශකස් කරගෙන ඉන්නෙ වෙලාවේ. ඒත් දෙවුලව දෙවිදේවතාවන්ගෙන් පිරී ඉතිරී ගියපු ස්වභාවේ දැකලා දෙවිදේවතාව අතිස්සෙයිම්ම ප්‍රමුතිතභාවයට සතුටට පත්වන. තලෝකාගරුව භාගතුන් වහන්සේ බුදසාසනය නිසා සැදැහැතිියෝ රිස ලෙස පින් කරගන්නවා. එපපින් කරගන්න සැදහැතිියෝ දෙවුලෝ පුරෝමෙන් අතිසයෙන් ස්ෝභමානවත්ච්ච ගිනිකදන්සේ බැබැලි බැබැලී යන දෙවිදේවතාවන්ගෙන් මේ ශොරලොව පිරී ඉතිරිය යනවා අසරෝ පරිහානයට පත්වෙනවා කෙළ මෙන්න මේ විදිහයේ ප්‍රකාශන කරමින් තලෝකාගරු භාගෘත්තුන් වහන්සේ ගුණගායනාවක් සදයව් රජුරෝ විසින් පවත්තන්නේ දුනා. විශේෂයෙන් ගුණ අටත් ප්‍රකාශන කරන්නේ දුනා සක්දෙව් රජ්ජුරුවෝ. තලෝකාග්‍රරෝ සාන්තනයක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙවි මිනිස්සුන්ට සුව පිණිසමයේ පිළිපන්නේ. දෙවි මිනිසුන්ට වැඩ පිනිසමයි පිළිපන්නේ. ඒ මෙිච්චර මෙ දෙවියන්ට උපකාරය වන මිනිස්සුන්ටමච්චර හිතේ සේ වන සාතෘන් වහන්සේ නමක් අපි අතීතයේ දැක්කනෑ වර්තමානෙත් සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේ හැර අපි දකින්නෙ නෑ මෙනම පලවිනි ගුණයක් ඊට පස්සේ දෙවුණෝ දැනුන් දෙන්නෙ දුනාා ඒ සාක මනීන්ද්‍රාණන් වහන්සේගේ ධරමය අකාලිකයිනේ කල් නොයවාම පල දෙන ධරමයක් ඒ ධර්මයට පිළිපන්න ස්වභාවය අතීතයේ අපි දන්න නෑ එවගේ වර්මානෙත් මිත්තු ලෝකාගරුව භාග්‍යතුන් වහන්සේ හා සමාන කෙනෙක් අපි දකිනෙ නෑ. එවගේම කුසල් අකුසල් බෙදීම වරද නිවරදිභාවය බෙදීම සෙවී උත්තුන සයෝතු කරුණු බෙදීම සාවද්‍ය නිරවදද කරුණු බෙදීම. එවගේම සප්‍රතිභාග ධර්මයන්ගෙන් පනවන ලද සාතරූන්ගේ ශාසනයේ මේ සුදරමතාවය අතීතයේ අපි දැක්කනෑ දැනුත් නෑ ලෝකා ගුරුභාගතුන් වහන්සේ ඒ තරන්දක් සයි කියලා මෙිතුන් එ ගුණයත්ඒවගේම හතරයෙන ගුණය ඒ සාන්තනායක සම්මාන්ස් සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසට නිවම් පිළිවෙත ඒ සාන්තනායකයණන් වහන්සේ බොහොම ලස්සට පනවනවා. එ පැනවීම සහ, නිියුවනට ශ්‍රාවකෝ සසඳවා තැබීම කොච්චර දක්ෂ විදිහට සිද්ධ කරනුවාද එවැනි දක්ෂතාවයක් ඇති කෙනෙක් අපි අතීතිය දකින්නෙත් නෑ වර්තමානයේ හි සාන්තනායක බුදුරජාණන් වහන්සේ හැර අපි දකින්නේ නෑ. එවගේම පස්වනි ගුණය ඒකරාමතායෙන් යෙදුන. එහැන්නේ සාතෘුන් වහන්සේගේ සාතෘු කෘත්තිය සහයෙන් තමයි. ශ්‍රාවක පිරිස නිවන් සාාසාක් කරගන්නේ. එන් නිවන් සාසාත් කරගත්ත ශ්‍රාවකෝ ත ලෝකාගරු භාගගතුන් වහන්සේ පිහිට කරගෙන තතාගතයණන් වහන්සේ පිළිසරණ කරගෙන තතාගතයනන් වහන්සේ ේක්ෂාවයෙන් වැඩයින්නවා. නමුත්ඒ සඟ පිරිස මැදවේවා එක් ගන පිරිස මැදවේවා ත ලෝකාගුරු භාග්ගතුන් වහන්සේ භාාවනා මනස්කාර පවෞත්තමි ධ්‍යානය ඇලමෙන් සමාපත්්‍යස්ව විඳිමින් එඇත්තු සමඟ හිතිං එක්කාස්ුවක් නැ තුවඒ කරාමතාවේ නැත්තන් තනිවවාසයකිරීමී යෙදෙනවා. ඒ තරන් දක්ෂ සාාතෘුන් වහන්සේ නමක් අතීතේ අපි දැකලත්නෑ පර්තමානයේ තුලෝකාගරු භාගුතුන් වහන්සේ හැරපි දකින්න. හයවෙනි කරුණ ප්‍රත්්‍යලාභ තුළ ප්‍රමාධන වීවාසය කරන එවැනි සාතෘුන් වහන්සේ නමක් අපි අතීතයේ දැකල නෑ. කැනතු ලෝකාගුරු භාගතුන් වහන්සේට ගොඩක් ප්‍රත්තිලාබ ලැබුණා. එච්චර ප්‍රත්තිලාබෙ ලැවිච්ච තතාගතයණන් වහන්සේ ඒත් තුළ ඇලීගැලීවාසය කරන්න ප්‍රමාදීවවාසය කරන්න අප්‍රමාධීව්වවාසය කරන ඒ ස්වභාවයෙන් සමන්ාගත සාතරුන් වහන්සේ නමක් අතීතයේ දැක්කෙත් නෑ වර්තමානයේ දකින්නෙත් නෑ මේ සාතතුරන් වහන්සේ හැර. ඒවගේම හත්තනි කරුණ කියනදේක් කරන කරනදේ කියන සාතෘුන් වහන්සේ නමක් අපි අතීතයේ දැකලත් නෑ. එවගේම වර්තමානයේ භාග්‍ය තුන් වහන්සේ අර අබද්ධයක්ින් න්නේනේ. ඒවගේ මටවිනි කාරණාව උඩහන්සේ පනෝපු මාර්ගයේ සැක නැතිභාවේ. ඒ ආර්යෂ්ටය මාර්ග පිළිබඳ නිකෙල්ඇල් භාවේ සුපිරි සුදුභාවය සැකයක් සංකාවක් විචිකිච්චාවක් නුමති ස්වභාවෙන් උත්ත ස්භාවය මිනිහිකරද්දී අතීතේ යම්ම සාතෘන් වහන්සේ නමක් පැඩහිටියද මේ තරන්දක්ෂ විදියට පැෙනෙවේනෑ අපි දක් ඉන්නෙ නෑ එවගේම වර්තමානේ තතාගත යනන් වහන්සේහා සමාන කෙනෙක්නෙ බලන්නේ දේව සමාග මතරේ සක්කච්ඡන්දානන්දේ තිිතිසක්කෝ සකස් කරල දඳන්න තැනැත්තා පොරින් දද පෙරටුව දඳන්න තැනැත්තා සුජහම්පති සුජාතාකෙන අසුරක්්‍යාවගේ පතිවෙච්ච සහස්සනෙත්තෝ කරුණු දාහක් ක්ෂණිකව වටහාගන්න සමර්ථ මිස් සක්තියවූ රජ්ජුරෝ හර දේව සමාග මත්තිසයයින් සතුරට පත්තලයිනෙවෙලාවකම බුදුගුණයන් අටම ප්‍රකාශ කරන්න එතුනා. සක්ද්‍යව රජුරයන්ට ආවේනික වෙච්ච දැනිච්ච හැඟිච්ච ටිහිච්ච ගුණයක් තමයි මෙලසෙහිලි පේලි කරන්න එතුනේ. එෙතින්. මෙන්න මෙහෙම තතාගතයනන් වහන්සේ ගුණ කියා්ද කියත්දේ මෙ දෙවිදේවතාවන් තත්තිශයිම්ම ප්‍රීතියක් සතුටක් තුටු පහටු භාවයක් එත් දෙවියන්ගේ හදවතට එක්කාසූන එත් ප්‍රීති ප්‍රමුදිිත භාවයෙන් සමන් නාගත මෙත් දෙවිදේවතාවන් ච්චිතාරාධනාව හෙළි පෙහෙළි කරඩදුන අනේ. මේ වගේ තු ලෝකාගරු භාගතුන් වහන්සේ හතර නමක් පහලවෙනවානම්. හතර පැත්ත ඉඳලලා අපට ධරම දේශනා කරනවනන් කොච්චර වටිනවාද බලන්න පින්හතුනි මෙ දෙව දේවතාවන්ගේ සිතෙවෙලි එත් දෙවියෝ මේ මනුස්වලෝකයේ මනුස්ස පුත්‍රයෙ බුදුරජාණන් වහන්සේ ගැන්න සතුරට පත්වන ස්භාවය මේ අපේ ලෝකෙ වස්තුවක්නේ අපි ළඟ පහලවෙච්ච වස්තුවක්නේ දෙවියවරු එච්චරාගෙන්ගොත්තව කතා කරන්නේ හිට පස්සේ ඒ දේවතා සමාගම දනුන්දවා හතරේනි බුදුරජාණන් වහන්සේ නැත්තැම් බුදදුර හතරක් නෙවෙේ බුදුරු හතරක් නෙවේ බුදරු තුන්නමක් පහල වෙන ඕනන් කොච්චට වටිනවද. බුදුරජාණන් වහන්සේලා තුන්නමක් නෙවේ. බුදුරජාණන් වහන්සැල දෙනමක් මේ වගේ තවත් එක නවක් පහළ වෙලා මේ විදර ධර්මදේශනා කරනන් කොච්චටටිනවාද. හිතින් ඒක තමයි මිනිස්සතක දේවසේතක ස්වභාවේ. තමන් කැමැති ඒ වගේ තවත් අතිශෙයින් හොඳ ලස්සන දරුවෙක් නං අතිශයයිෙන් ප්‍රේමනාපදයක් නම් නැවත එවැනිම දෙයක් මෙ ලෝකයට පාතොර්භූත වෙනවට නිෂ්පන්ඩ වනවට කැමතිේ. එති ඒවෙනවේ දේව සමාගමට සක්දේව් රජ්ජුරු ආවාදයක් කරනවා මේ කාලේ තුළ කල්පයකදී මෙ බුදු කෙනෙක්ගේ පහලවේීම දුර්ලබයි බුදු කෙනෙක් නිර්මාණවී මතිශෙහිම දුල් බයි. දුර්ලභතාවේ නිසාම කරුණක් නෑ කරුණ විජ්්‍යමාන වෙන්න නෑ සාන්තනයක බුදුරජාණන් වහන්සලා දෙනමක් එකම කාල පරිච්චේදයක පහළවීම සම්බන්ධය එක වෙෙන් නැති දෙයක්. එනිසා එකම බුදුරජාණන් වහන්සේ නමයි පහළවෙලා ඉන්නේ ඒ මේ මහාමායාදේවිත්වීමේගේ පුතාමයි දෙවිවරුණේ ඔඇත්තෝ එලෙස පාර්ථනා කරන්න එප බුදුරජාණන් වහන්සේලා හතරනමක් නැ රජාන් හන්සල තුන්න්න මක් බුදුරජාණන් වහන්සල දෙනමක් ගැන පාර්ථතනක් කරන්න පා ඒක මේ ලෝකයේ සෙද්ද වෙෙන්න්න ඇැති දෙයක් මෙන්න මෙහෙම පාර්ථනා කරන්න. අනේ මහාමාය දීවිතුමේගේ පුතුට සිද්ධාර්ථ ගෞතුම සාන්තනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට ලෙඩ හැදෙන්න්නේෙ පා නිරෝගී භාාව ඇතිවනානන් කොච්චර හොඳයිද. ආහබාද නැතිවීම ඒ සාතනායක බුදුරජාණන් වහන්සේට පවත නන් කොචරහොඳද. කායික දුග්ග හැටක් ඇතුවෙන්න පා ආහාරහික වෙන්න පා දීර කාලයක් ඒ සාන්තනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවත්වෙනවනම් නිරවුල් කායික වෙහෙසක් නැතව නිරෝගීව නිරුල්ල කියල කැන මේ සාරීරක වෙහෙසයි තතාගතයණන් වහන්සේලාගේ බුද්දුසිත් ඒ කාන්තයෙන් නිරවුල් ආලෝකයක් අවශ අඳුරත්්‍යයෙනවා නම් ඉති අඳුරක් නැත්තැං බැබලීමක් විශේසයෙන් බැබලේීමමක්ගේ අඳුර නැතිතැන අවශ්‍යනෑ හිතිින් තතාගතයනන් වහන්සේ බැබලෙනවාමයි නමුත් ආපෝතේජෝවායෝ පටවිකෙන සත්‍රමාධාත්තුවන්ගේ සැදුල්ලත් මේ සාරීරික වේෂනයක් විපත්්‍යයක් කරදරයක් පීඩාවක් වෙන්න පා කෙලාශුරාධ කරම් පාර්ථනා කරමු හතිින් බලන්න ඒ දෙවරුන්ගේ කැමැත්ත තතාගතයනන් වහන්සේලෙඩ වෙන්නෙ පා තතාගතයනන් වහන්සේට අසනී පෙවෙන්න පා තතාගතයනන් වහන්සට ආාද හැඩෙන්ෙ පා තාගතයණන් වහන්ේ දීර්කාල ඇ්ජීවත්වයවා කියලා. ඉතින් මේ සමඟම විශේෂයක් සිෙද්ධ වෙනවා එ දෙවියන් අතිසයෙන් ප්‍රීතියෙන් පාසේකරද්දී විශේෂය තමයි දෙවි පිරිසත්තරේ මහා ආලෝකයක් පාතුරභූත වෙන්නෙ තුනා. හිති ඒ දෙවිවෝධන්නවා මේ සනංකුමාර කියෙන මහා බ්‍රක්්මයගේ පැමිණීමේ පෙරනීමි තිමයි. ඉතින්ඒත් සනංකුමමාර බ්‍රහ්මයාම් ඒ පිරිසටක් හසුනමක දිීර්ග විස්තරයක් බ්‍රක්ම පැමිච්චි විදිිය. මේ පංචසක දිවපුත්‍රයා දැනුන් දෙනවා. බොහොම ස්කම ශරීරයක් තියෙන දෙවියන්ට මේ බ්‍රක්්ම ශරීරයේ බලාගන්න බැරිනිසා ඕලහරික ශරීරයක් පවත්වනවා.ඇති කිසි කෙනෙක් කිසිම දෙවියක් කතා කරන්නේ නෑ මේ බ්‍රක්්මයාගේ ස්වභාවේ මිඳගන්නවා. එඒක බුදුරජාණන් වහන්සට දැනුන් දෙනවා දෙවියන්ගේ දිවආනුභාව ඉක්මවා යන මහා ශ්‍රේෂ්, ස්භාවයක් එ බ්‍රක්්මය සන්තකයේ තියෙනවා. ස්වාමීනි මිනිස් ශරීර අතරේ. යම් ස්වර්ණ ප්‍රතිමාවක් තැබීම මිනිස්සුරුරගේ පැහැය ඉක්මවා ස්වර්ණ ප්‍රතිමා බැබලෙනවා වගේ දෙවියන් අතරේ මි සනංකුමාර බ්‍රැක්මය බැබලෙෙන් නේදෙනනවා. හැම දෙවියෙක් න හිතනවා. තමන්ගේ ආසනේ තමන්ග පළගේ මේ සනංකුමාර බ්‍රක්්මයාගේ පරිාරණය සිද්ධයනවා නන් ඉඳගැම්ම සිද්ධයනවාවනන් වටි නො කියලා බැරිවෙලාක්වත් එහෙම එක දෙවි කෙනෙක් ළඟ මේ සංකුමාර බ්‍රක්්මේ දගත්තෝතින් හරියට එ දෙවීෝ මනුස්සුලෝකයේ මිනිස් පුද්ජලේක් මුදුනෙන් අභිසේක කරපු මහාරාජ්‍ය ලබාගත්ත වගේ අතිශයෙන් සතටට පත්වෙනවා එද මේ සනංකුමාර බ්‍රක්්මයා එක් ළඟ සංකුමමාර බ්‍රක්්මේ දගත් හෝතින් හරියට එ දෙවීෝ මනුස්සුලෝකයේ මිනිස් පුද්ජලේ මුදුනින් අභිසේක කරපු මාහාරාජ්‍ය ලබාගත්ත වගේ අතිශයෙන් සතටට පත්වෙනවා. හෙති මේ සනංකුමාර බ්‍රක්්මයා ඒත් තවටම හෙළිපේලි කරන්නෙ දුන. ඉට පස්සේ මේ සනංකුමාර බ්‍රක්්මය අහන්සේ පළගක් බැඳගන තලෝකාගරුව භාගගතුන් වහන්සේ ගැන විශේෂගුණ කියන්න දුන. බවත්නේ ඔබ කියන භාගගතුන් වහන්සේ, කොච්චර කාලය ප්‍රක්ඥාවෙන් උත්ව වාසය කරාද අතීත ප්‍රවෘතියක් තියනවා. ඒ පෙවෘතිය හගන්න. අතීතේ දිසම්පතිය කියලා රජ කෙනෙක් වාසය කරන්න දන.ඒ රජජුරුවන්ට ගෝවින්ද කියලා බමුණකුත් අර්ථයෙන් ධරමයෙන් අනුශාසන පවත්තන්න දුනා එ සම්පතියේ කියන රජ්ජුරග පුතාරේනු.ඒවගේම ගෝවින්ද කියන බමුණගේ පුත්‍රයගෙනම ජෝති පාල. මේ දෙදනට තව යාලෝ හයදන කහිටියා කුමාරවරු රජකුලේ සෙස්ත්‍රීිය කුලේ කුමාරවරු ඉතිං මෙ ගෝවින්ද කියන බ්‍රාක්්මනත්තුමා නැත්තන් ජෝතිපාලගේ තාත්තාමිය පරලෝ අන්ඩෙදුනක් දිසාම්පතිී මහරජ්ජරුවන්ට මේක දරාගන්න බැහැ. තමන්ට සෝසේ අවාද අනුසාාසනා කරඩෙ දිච්ච. අර්ථීන් ධරමයෙන් නිතර නිතර තමන් ධරමකාමේ ජීවිතයකට යොමු කරණ්ඩ දිිච්ච මෙවැනි දක්ෂ මුණනෙකු? මෙචර ඉක්මනටම විංගුණා කියලා හොඳටම කනස්සල්ලට පත්වන ආඩන්නෙ දුනාා. එට පස්සේ ඒ අමාත්‍ය පිරිස එ දරුවෝ දැනුන් දෙන්නෙ දුනාා අනන්න එප. මේ ගෝවින්ද බඹුණගේ පුතා ජෝතිපාල අපපච්චි වගේම මෙතැනැත්ත දක්ෂයි. මෙ තැනැත්තගාවවාද විශරීලා යන්න නැ නොයිසුරුණාවාද තියනෙ. යව්වාද ඔබගේ රාජ්‍යර දීර්කාලයක් හිෙරසව පිස පවතිී වෙයි. ඒ මේ තාත්තා වගේම අවාදයන්ට දක්ෂ ජෝතිපාල බමුණා එදස්ට දිසම්පති රජ්ජුරුවන්ට අවාධන ශාසන පාත්තන්න එෙදුුණ. කොච්චර දක්ෂ දෙකලා ැනන් පියා යම් අර්ථයකින් අනුසාසනා කරාද ඒ විදිහටම මොහොත් අනුශාසනා කරන්න තුනක්. තමන්ගේ තාත්ත යම් කර්මාන්ත සංවිධානයක් කළා දේ විදිහටම මේ තැත් කමාන්ත සංවිධන කරන්න එදුනා. හමඟ තාත්තා යමක් අත්තරිමින් වාසේකරාදේ හොඳනෑ කියන දරමේ විදිහටම අත්තරින් යෙදනා. හරි මාශ්චරය මිනිස්සුන්ට හිතාගන්නවෑ නැවත ගෝවින්ද බමුණයිපදුනා හා සමානයි. එනිසාම ගෝවින්ද මයි.ම ගෝවින්ද බ්‍රහ්මණයාමයි ආච්චරයක් බවත්න හරිපුදමයි. මේ ගෝවින්දටත් වැඩිය. දක්ෂයි මෙේ අපපච්චිටත් වැඩිය දක්ෂපුතෙක්නේද කියලා මහා ගෝවින්ද. මහාගෝවින්ද කියලා මිවිධියට ආමන්ත්‍රණය කරන්නෙ දුනන්. ඉතිමින් මහා ගෝවින්ද එවනත්තන් ජෝතිපාල බමුණා තවන්ගේ යහළ මිත්‍රයන්ට යම් අවාධයක් කරනා භවත්නේ නැත යාලුව හයදනෙක් ඉන්නවා. එරේණු කුමාරය හැරුණුකොට. බවත්නිර්මි දිසම්පතයේ රජ්ජුරෝ, වයසා ජීරණයි උරුද්ධයි. මහළු වයිසට පත්තුල ඉන්නේ. පැසීම් වයසෙන් සමන්නනාාගතයි. ඒ තැනැත් අගේ මරණය අදහෙට සිද්ධ වෙන්න පුළුවන්. හද එනිසා ඔඇත්තෝ යන්න තමන්ගේ නැත්තම දිසම්පත රජ්ජුරාන්ගගේ පුතාලඟට ගිහිල්ල එරේනුගේ ඉදිරේ දැනුන් දෙන්න අපි ඔබේගේ යාලෝනේද කියලා විස්තරයක් කියලදුන්න. එවිස්තරේ කියන්න හේතුව මේ මහාගෝවින්ද බමුණට රාජ්‍යක පිහිටේම සහමය යාලුවන්ගේ ස්වභාවය දැනිච්ච නිසාමයි. හෙතින් එයාලෝ දැනුන් දෙෙන් එෙදනාා ඒ රේනු කියන රාජකුමාරෑලඟට ගිහිල්ලා මනවඩන අවිරුද්ධ නොපිලිකුල් යහලෝන අපි අපි සහසුච්චේ සහසෝචයේ මිතුරන් ඔබගේ සැපේ අපි ඔබත් එක්කම ඉන්නවා. දුකෙත් පැත්ත එක්කම අපි දුකෙසේවාසය කරවා. අපි වගේ යාලුවෝ ඔයාට අය හම්බවෙන්නේ නෑ. එති ඔයාගේ තාත්තා වයිසයි. ජීර්ණයි උරදභාවයට පත්වල ඉන්නේ. ඉක්ම ගිය මහලූ වයිසේ පැසූම් වයසේ වාසය කරන්නේ. එතිේඒ තාත්තගේ මරණයෙන් පස්සේ ඔබට අපි මතක්වෙන් ඕන. අපිට ඔබගේ පිහිට නැත්තන් අපිටත් ඔබගේ රාජ්‍යයේ යම් පරියාරණයක්හවශයි කෙල දැනුන් දෙෙන්න්නෙ දුන එතිේක මනාව පිළිගත්හ එට පත්සේ මේ, න්පති හා රජුරෝමිය පරලො යන්න්නෙදනාා මේ පරලොෝයා ම සමඟ නිරේනු කියෙන් රාජකුමාරය අබිසේක ලබාගෙන පංචකාම සන්තර්පනයේදී වාසය කරන්න දුනා. හෙදරින් පස්සම කරුණ කාලයක්ගයාට පසේ මාස ගණනාවග්‍යයාට පස්සේ මේ කරුණ අර යාලෝ දැනුන්දෙන්න්නේෙ දුනා. යාලෝ ප්‍රකාශ කරන්නෙ දුනාා ඔබ අපට ප්‍රචිත්ඥාවත් දුන්න නේද. ඔබ අපට දැනුන්දීමක් සිදු කරන්න දුනා නේද? ඔබ රාජ්‍යයේ සාසා් කරගත්තාට පස්සේ රාජ්‍යයේ කොටසලට බෙදලා අපටත් දෙන බව. ඒ කරුණ මිනිහය කරපු මෙරේනුක නැත්තම් මෙ රේනු කියන මහරජ්ජුරෝ මහාගෝවින්ද බමුණතුමාටුම මෙ රාජ්‍ය කොටසවල්ට බෙදලා දෙනෙලෙ ස ආරාධනා කරන්න දුනා. හිති එතනින් පස්සේ මෙ යාලුව හයදනාට එම නැත්තං සත්තබූ රජු බ්්‍රක්්ම දත්ත රජ්ජුරුවෝ එමනැත්තන් වෙස්සබූ රජ්ජුරුවෝ එවගේම සාරව රේනු දස්්‍රාෂ්ට කියන නමින් රාජකුමාරවුරු දෙදනෙක් හිට ඇමේ හත් දෙනාටම කලින්ගු රට ධන්තපුරේ එවගේම දෙවන්න අක්මක රට පෝතනපුරේ එවගේම අවත්නි රට මහා හිස්සතිපුරේ එවගේම හතරවෙනි ස්ොවීර රට ප්‍රෝරෘකපුරේ එවගේම වේදේරට මිතිලාපුොරේ අංගරටට චම්පාපොරේ කාසිරට බරනැස්පුොරේ කෙනෙම කොටස් හතකට බෙදලා මේ රජ්ජුරුවන්ටල බල දුන්ඩා. හි රජ්ජුර මෙ රේනු රජ්ජුරන්ගේ අග්‍රපුරෝහිත භාවය අග්‍ර බමුණ භාවේ හිටපු මේ මහාගෝවින්ද බමුණට ආරාධනා කරන්නෙ දනා අපි හයිදනාටත් ඔබම අනුශාසනා පවත්තන්න ඔබම අවාද කරන්න කියලා. මේ විදිහයට මහා ගෝවින්ද බමුණා පිරාජ හත් කට්ටුවට නැත්තමේ රජුණු හත් දෙනාට අවාධනු ශාසනා පවත්තාගෙන තමන්ට අනුව යන මහාසේනාවක් පිරිවරක් එ පෙරවි බමුණු හත් දෙනෙක් හස්සියක පිරිසක් බිරිින්දෑවරු හතලිහක් පරිහරණය කරමින් වාසේකරා්්‍ය දුනා. එතින්ම බමුණයි කීතිරාවේ දෙවුලෝ පවා පැතරෙ පැතරේ යන්නේ දනා. හිෙතිං. මුස්ව අතර ක ීරිත්‍රාවයක් පැතරලා ගයා ඒ ීර්ත්‍රාවේ තමයි මේ ගෝවින්ද බමුණුතුමා මහා බ්‍රක්්මයාන් සම්ගසාකච්ඡා කරනවා සංවාධය යදනවා. මේ වගේ මහා විශේෂ ගුණි කීර්තයක්ගේ රට පුරාවට පැතරලාගයා. හති මේක මහා ගෝවින්දට ආරංචුනා. ඇත්තටම මනහ මහා බ්‍රක්්මය සම්ගසාකච්ඡා කරන්න නෙ.ඒ මහා බ්‍රක්්මය සමග අව අධානු ශාසන හුවමාරු කරගන්න නෑ නමුත් මෙවැනි ගුණ කීරිතයක් මට පැත්තරලා තියෙනවා හෙද මේවා කෙනෙක් ජීවිතත හැරෙන තැන්. අපිට සමහර වෙලාමට නැති ගුණයක් පැතරලගයොත් අපේ ගුණේ ඉත සිති මාරෝඩ කරගන්න ඔවුඔවු මාලන්ගේ ගුණේ තියෙනවා කියලා තමන් ඒවට මුලාවට පත්තලයක පත්්‍යන් කරගන්නවා නැතිදේ බොරුව වඋනත් ඉතර නිෙතර මන් කියීම තුළ ය බොරුව පත්්‍යයන්වීමක් තියෙනවා. ඒ පත්්‍යයංවීම තුළ තමන් දනිනේ අවසානි මංම බොරුව කියන්න කියලා. එහම ස්වභාවයක් තියෙනවා චොට්ට මෙනී කළ බලන්න. අපිට ලාබ කීර්ති ප්‍රසංසා මුණහානයක් ඇති කරලා දෙනවද අපි සොයාන්න හොන වග සමහර වෙලාවට අපේ පරීක්ෂණය මේ කයට සැපදීමමයි. ඒ සඳහා හිතන්න උසස් පෙල කරනු දරුවෙ කුච්චර ව්‍යායාමයක් සිදු කරනවාද. ඒ වගේම පහ වසර ශිෂ්ෂත්තු විභාගයේ සමර්ථවෙන්න දරුවෙක් මොුණ තරං උත්සාහවන්තුවීමක් සිද කරනවාද. මෙ උසාහවන්තවීම ධරමේ සාසාත් කරගන්න චිත සමාධියයේ සාසාත් කරගන්න, ගුණේට බර කරගන්න උසාාවන්තු වනොත් ඔයතුන කොච්චර ජය මාමතක් කෙලි පේලි කරගන්න පුළුවන්ද. සමහර වෙලාමට මිනිස්සු ගිහිජීවිතය සාර්ථක කරගන්න මේ ගිහිජීවිතේ සුබර කරගන්න මේ ගිහිජීවිතේ සැපත් කරගන්න දරන වේගයේ. දරන වීරිය දරණු උත්සාහයෙන් භාගයක් නිවනට මෙහෙවවොත් අනිවාරය ග්‍රහත්වෙන්න්න පුළුවන්. ඔවැත් ආපුනැති වස්තුූ උපදවන්න ඒපදිච්චවත්තු ආරක් සාකරන්න චුට්ටක්කිහිතන්න. උදැසන පාසල් දරුවෙක් සුදෝ සුදුවස්තරයෙන් සැරිසලා පාසලට යනවා. හැම තැනම්ම කුණු රොඩු හැම තැනම දූවිලි. ම තැනම ජරාව ඒ වස්ත්‍රය කිිලිටි කරන්න හේතු දහසක් දස දහසක් නිර්මාණය වෙනවා හැවැැයි. ඒ දරු නැවත බස්සකේ ඒ වස්ත්‍රයේ පිරිසුදුව තබාගනය නවා. එදේ වස්ත්‍රරයේ පිරිසුදුව තබන්නේ දරු මොන උත්සාහයක්ද. සමහර වලාට බස්ෙ එකයි සීට්ඨකට හේතුවන්නේෙනෑ බස්සකේ බඳට හේතුවෙන්නෙන පටේ මේ බඳට හේතුවේෙන බිත්තිියක ඇතිල්ලෙ නෙනෙ ගහකගෑවවෙෙන? තම කෙනෙක් ගැගේ ගෑවවෙෙනෙ නෑ. කොච්චර පරිස්සමාන්ද. මේ එක පරිස්සමක් මේ එක යොමිවීමක් ඔයතුන් හිතරක ගන්න සීලේ දවුණු කරගන්න. ගුණීට බර කරගන්න යොදාගත්ත කොච්චර වටනවාද. මේ මිනිස් එහෙම මයි. මිනිසුන්ගේ මේ පටවිධාතුව බෙඳනව කැඩනවා වේශනයක් කරදරයක් විපත්තියක් මයි. විපත්තිකර ධාතුව බදාගත්තකයන්න දුකක් බදාාගත්තමයි. හැවැැඒ ධාතුවත්තෙ කොට්ටු වෙලා. ඇතු වර්ස හැට හැත්තෑාවක්ගේ කැඩෙන්න්න නොදී. බිඳේන නොදී වේසනයට කරදරයකට විපත්තයට පත්වවෙෙන නොදී. ආරක්ෂ කරනවා කියල කියන්නේ ගලින් පට්ටගන්නවාගේ වැඩක්. සීලේ රකින්න එච්චරාමාරු නෑ. ඔඇත්තු රැකන දෙයක් රකින් හැදනිලයක් හදන්න එච්චර වෙහිසගන්න අවශ්‍යනෑ. කැඩන දෙයක් නොකැඩී ඉතියාගන්න. බෙදන දෙයක් නුඹදීතියාගන්න ලෙඩවෙන දෙයක් ලෙඩුනවීතියාගන්න. ඇත්තු මොන්න දෛරයක් මොන වීරයක් මොන දුකක් විින්දනය කරනවාද එච්චර දුකක් හිත හදාගන්න විඳන් අවශ්‍ය නෑ. හෙතින් මේ වගේ තමන්ගගේ ජීවිතය හරවගන්න තැන්ෙනවා ඒ තැන්ගොල තමන්ගේ ජීවිය හරවගත්තේ නැත්තන් තමන්ටමයි ඒක පැහර වදින්නේ. හෙතිින් මේ මහා ගෝවින්ද බමුණා මෙිනහි කරනවා මට නැතිගුණයක් ඇවිල්ල තියෙනවා. ඇත්තට මම් බ්‍රක්්මයක්ට එක්ක බ්‍ර්මයා සමග සාකච්ඡා කරන්න ඕන. එම සාකච්ඡා කරලා මේ පිරිසගේ වචන නිස්තර කරන්න ඕන. ආචාර ප්‍රාචාර පරම්පරා මතයක් තියෙනවා මේ බ්‍ර්මයා සමග සාකච්ඡා කරන්න නම් වෙවේකි අවශ්‍යයි. කරුණා අධ්‍යාන වැඩීම තුළ මෙන්න මේක ඇතිකර ගන්න පුළුවන් කළ වර්ෂා කාලයේ හතර මාසයක් එ පිරිසට දැනුන්දීලා මහරජ්ජුරුවන්ට දැනුන්දේලා තනිවෙලා කරුණා අදිහාන වඩා ගැන්න එදුණා. එදේ කරුණා අධ්‍යානයක් සමඟ මහා බ්‍රක්්මයාන්ට සනංකුමාර මහා බ්‍රක්්මයායට මේ ස්වභාවය දැනුනා. පෙර කවරදාක්වත් දැක්ක නැති රූපයක් තමාගීදරී පාලවුණා. ඒ දැක්ක මෙ මහාගෝවින්ද බමුණා බියවුුණ. කය තදවුුණා. යායටටකෝටු නමෙන් නැතුවගිය රෝමියන් දැහැගත්තා හැවැයි එච්චර බයෝනත් වීරියවන්ත මහාගෝවින්ද අත්තැරේණය කතා කර නිදුකාණෙනි ඔබ කවුද එවලාවෙේ මේ සනංකුමාර බ්‍රක්්මයයක් දැනුන් දෙෙන් දෙෙදනා මට දෙවලව ඇත්තුෝ බඹතලේ ඇත්තෝ කතා කරන්නේ සනාතන කුමරු සනාතන කුමරු කෙනනාමෙන් තමයි මට කතා කරන්නේ ඔබමට ආරාධනාවක් කරන්න එෙදුුණා. ඔබට අවශ්‍ය දෙයක්තියෙන ඕන දැනගන්න. එති ඒ වෙලාවේ මේ මහා ගෝවින්ද බමුණතුමා මෙනය කරනවා මං මෙලව ජීවත්වන විදය පවතිෙන් ඕන විද්‍ය ධරමකාමී පිළිවත මේ හැමදේම. දන්නවා. ආචාර ප්‍රාචාර පරම්පරාවලින් මට දැනුම තියෙනවා. එනිසා මෙලව සංග්‍රහ පිණිස යමක් මට දැනගන්න අ වශ්‍යනෑ රලෝ සූය පිණිස යමත් දනගන්න ඕන කියලා මෙ පරලොව වැඩ මට හෙළි පිහිලි කරලා දෙන්න කියලා ආරාධනාවක් කරන්න දුනාා. හෙදන් මේ බඹතලයේ වාසය කරපු සනාතන කුමොරු සනංකුමාර කියයන මේ බ්‍රක්්ම රාජයා පරලොව පිනිිසාවවාද කරන්න දුනාා තෘෂ්නාව දුරු කරන්න කරුණාධ්‍යයාන වඩන්න ආමගන්දේ දුරු කරන්න බ්‍රක්්ම, චරයාාවන තැම් බඹ පිළිවෙත්තේ බමසරෙහි හැසිරෙන්න්න ඔබට පුළුවන් අපිත් එෙක්ක එක්කාසවෙන බඹතලයට එන්න. එරි මේ සනංකු මාර බ්‍රහ්මයාගාවවවාද බඹතලයට එන්න බඹ සරේ හැසිරෙන්න්නත් තෘෂ්නාව දුර කරන්න කරුණාධයාන වඩන්න අච්චනම කරුණුත් තුනම දැනුනාාට එක කරුණා. දැනුන්න එත් දැනිච්ච නැති කාරණාව තමයි ආහම ගන්දය. මෙයාමගන්දේ ගැන, සනංකුමාර සනාතනකුමරු බ්‍රක්්ම රාජ්‍යයාගේෙන් මහා ගෝවින් දහන්නෙ දුනා එවලා උත්තරල බල දෙෙනවා. මෙයාම ගන්දයට කරුණු තුදුසක් අන්තර්ගතාය පලවෙනි කාරණ ක්‍රෝධය එවගේම දෙවැන්න මුසාාව තුන් වැන්න වංචාව හත්‍රවැන්න මිත්‍ර දෝසේ පසන මසුර බව. හයවැන්න අතිමාන්‍ය හත්වැන්න ඊර්සියාව අටවැන්න තෘෂ්නාව නොමවැන්න ලාභයාගේ අධිකාශාව දසවැන්න අනුම් පෙලීම ොස්ඇන ලෝබ දොළොස්සැන්න දේශයේ ධාතුන් ඇන මදය දහත්‍රවැන්න මෝහැ මෙන මේවා ආමගන්ද ලෙස හනුදනවාන් කියලා වෙන වෙනම උගන්නන්ඩෙ දුලා එට පස්සේ මෙ මහා ගෝවින්ද බමුණක් විමසනවා නිදුකාණණ බවත්නි මියොක්කෝම මේ ජීවිතය තුළ රකින්න බෑනෙ මේකට ගේ ජීවිත අත්තරන්න අවශ්‍යයයිනෙ මේකට පැවිද්ධ නේද හරියන්නේ ඔව්ෝ මහාගෝවින්දේ පැවිද්දට ඔබේක්කාවෙන පැවිද්ධමයි බඹතලේටෙන පාර අවවාද කරන්න එ තුනා අවාදයන් සමග තමන් බ්‍රක්්මයගේ සාකච්ඡායන් පස්සේ රේණු රාජතුමාව ආමන්ත්‍රණය කරන්න දුන රජතුමන ඔබට යමක්තැනුන් දෙන්න ඕන මං බ්‍රක්්මයන් සමග සාකච්ඡා කර සනාතන කුමරු කෙන බ්‍රක්්ම රාජය මට ගොඩක් අවාද කර ඒ අවවාදයන් තුළ පිහිටන මට ගිහිජීවිතීන් අවකාශෙන් න්නේෑ මට මානවෙන්න අවසර භූපතිතුමනී ඊශ්වරයානනී කියලා ආරාධනා කරන්නෙ තුළ කන්දක භාගත්තා. හඬ හඬ ආරාධනා කරා විරාජ්‍යම දෙන්නම් ඇති තරම් බිරිින්දෑවරු අරගන්න ඇති තරන් ධන අරගන්න ඔබ යන්නේ පා කියෙලා ආරාධනා කර නමුත් ඒ ආරාධනාව මෙ මහාගෝවින්ද බමනාව නමත් අන්න සමර්ත වනේ නෑ. එතනින් පස්සේ නැවතර ශස්ත්‍රීය රජවරු හයදනාහා මාමන්ත්‍රණය කරන්න එදුන. යාමන්ත්‍රනයේදී ඒ හැම දනාමත් පෙරලි පෙරලි කෑගග හ ඩාඩා රාධනා කරා හ ජීවිතයට දැම්ම යන්න එපා අපි සමඟ අපට මෙහැම සැපයක් මෙහෙම සාධනයක් මල බලදන් උතුමානෙනී අපිස් සමගවන්සය කරන්න. එවගේ බමුණන් අට දෙනා මාමන්ත්‍රණය කරන්න එෙදනා එ මහා පිරිවර මාමත්‍රනය කරන්න එෙදනා. ස බිින්දඇවරුන් ආාමන්ත්‍රණනය කරලා දැනු දෙෙන්න්න එදනව ඔඇත්තුන්ගේ තව වයිසතේෙනවා යන්න. ගිහිල නෑයන් සමග පාර්තනය තත්ත්වයකින් ජීවත් එෙන්න්න ඔහත්තුොන්ට කාලේ තෙර නිසා ස්වාමි පුත්ත්‍රරේක් පතනවනම් පාර්ථනා කරගන්න නිදහස් ඔහැත්තෝ යන්න කියලා දැනුන් දෙෙන්න්න දනම්. බිරිින්දඇවරුන් තරාගන්න බැහැ මෙ වෙන කවුරුත් නෙවේ. යසෝධනා කුමාලිකාව ඇතුළු පිරිවර. හතලිහක් බිරිින්දෑවරු හඬහනා දැනුන්දුන ස්වාමීණි ගැහනීට දරාගන්න බැරි හැම වචනයක්ම ඔයි මුකේෙන් පිට කරන්නපා. නැහැත් ඔබ මයි ඥාතියත් ඔබ මයි මවත් ඔබ මයි පියත් ඔබ මයි පතියත් ඔබ මයි හැම දෙනාම ඔව මයි හිති අපේ නැහැ වෙච්ච ඔබ දාලාපයන්නෙ නෑ. මෙහෙම දැනුන්දීමස් සමඟ තමාගේ ච්චිත්ත අධ්‍යහාසය සිතේ කැමැත්ත දැනුන්දුන්න රාජ කුමාරෝරුව ආරාධනාවක් කරා සත්වර්ෂයක් ඉවසන්න අපිත්ව ඇත්තු සමගෙනවා. සත්වර්ෂය කියනෙ දීරකාලයක් වගේ පස්වර්ෂයක් හයිවර්සයක් පස්වර්ෂයක් අතරවර්ෂයක් තුන්වර්යක් දෙවර්යක් එකවර්ෂයක් සයමාන්සයක් මේ යුදියට දින දාහත රද්දක්වා කාලය අඩු කරයි. ඒහිත් මේ මහා ගෝවින්ද බමුණ කැමැතුනේ නෑ. දින හතකවසරයක් ඉල්ලා සිටිය දින හ මහා කාලයක් නෙවෙයි ඉවසන්නන් කියලා ඒ හමදනාමත් මහන භාවේ සාසක් කරගන්න ෙදන. ඇතනින් පස්සෙමි සනංකු මාර මහාප්‍රයක්ක්මයක් දැනුන් දෙෙනනවා. ස්වාමීනේ එකල ඒ මහන පිරිසත්තරේ හැමදනාහම දෙහාන වඩාන දෙව්තලයේ බමතලේ පුරුවමින් වාසය කරන්න එෙදන. මනුස්සවුවන්ට කිවිසුමක් පිටුවනෝතින්. මනුස්ස්‍යයන්ට මාපොලොය හැපිල වැටීමක් සිදනෝතින් හෙනයක් පපුරද්දිී මහා භයානක වවරු හඬක්නෙකෙද්දී. මහා ගහොවද බමුණනාට අපගේ නමස්කාරය වේවා කියලා නිතර මනුස්ෝවාකයක් ප්‍රකාශ කරන්න දුනාා. හරියට අපි නමබුද්ධාය නමෝතේ බුද්ධ වීරත්තුවාදී වසයෙන් ප්‍රකාශනය කනවා වගේ හිද අපටත් කරදරයක් වේසනයයක්යි පත්තියක්කාපු තැන බුදුගෙන දහම්ගුණ සීකරන්න පුළුවන්න්නේ. එෙතින් මේ කාරණාව දැනුන්දුන්න පංචසික දිවපුත්‍රයා මිනහි කරමින් විමසේමක්කන ස්වාමේනිි ඒ කාලේ හැමදනාම දෙවලව ගියා. මෙනමි කරුණ ඔබහන්ස සහි කරනවාද. මෙ කරුණ වහන්සේට මතකද මෙ කරුණ බහන්සේට මෙිනිහි වනවා ආද කියලා ආරාධනා කරන්න දුලා. යාරාධනාවත් සමඟ සාන්තනායක සම්මා සම්බුදුර ජාණන් වහන්සේ දැනුන් දෙනවා. පන්සෙලුුව ඔයි කරුණුමන් දකිනවා. අතීතියේ දවසක අපි මහා ගෝවින්ද, බම ග නාමෙන් උපත්වෙලා බේ සිදු කරගත්තා. එදොට බලන්න අද මේ සනංකුමහර කියන මහා බ්‍රක්්මයා එදා දවසෙත් සාන්තනයක සම්මා සබුදුරජාණන් වහන්සේ බෝසත්තාත්ම භාවේත් මේ බමතලේ තමයි වාසය කරන්න දුනෙ. ඒ බඹතලේ වාසය කරපුමේ මහා බ්‍ර්මයා ග්‍යවවාද පරිදි උහන්සේ කරුණාධාන වඩාගෙන වගේම බ්‍රක්්මචරයාවේ හැසරමෙන් යාම ගන්දයේ කරුණු දාහතරක් ප්‍රතිභානය ක්‍රමින් බඹතලයට එන මාර්ගය හදාගන්න යෙදන. මෙ ප්‍රවෘතිය පංචසක දිවපපුත්්‍රය දැනුන්දීමත් සමග බුදුරජාණන් වහන්සේ දැනුන් දෙනවා ඒ කරුණුක්කෝ මන් දකිනවා. ඒට හා කාරණාවකුත් දකිනවා. එවගේම දැනුන් දෙනවා පංචසකය ඒ වැඩපිළිවෙල සසර කලකිරීම පිණිස පැවතුනේ නෑ විරාගේ පිණිස පැවතුනේ නෑ? නිරෝධය පිණිස පැවතුනේ නෑ ඒ වැඩපිළිවල නිවනට අභිමකුණේ නෑ බපතලයට යන්න පමණයි ඒ වැඩපිළිවල තිබ්බේ හදවර බලන්න අතීතයේ බ්‍රක්්මයක්ගෙන් මහා බ්‍රක්්මයගේ සනාතන කුමරුගින් අහගන මහා බෝසතනන් වහන්සේ ගෙනච්ච වැඩපිළිවල කී දෙනෙක් ඒ ධරම මාර්ගයටෙක් කා සුනාද හැබැයි ඒ ධරම මාර්ගෙක් කැළවර බඹතලයේ පමණයි දෙව්තලයේ පමණයි බුදුරජාණන් වහන්සේ දැනුන්දවා අද ඒට වඩායේ වැඩපිළිවෙල වෙනස්. අද මම ලෝත්‍ර අබෝධරාජ්‍යය සාසක්කර ගත්තා, එන්න මෙසාසන වැඩපිළිවට මෙසාසන වැඩපිළිවෙල සසර කලකිරීම පිණිස පවතිනවා. විරහගේ පිණිස පවතිනවා. නිරෝධය පිණිස පවතිනවා, නිවන් පිණිස පවතිනවා, බඹ තලයික්මවා දෙව්තල යික්මවා. කරූපරූප භමතල පවයි ඉක්මවා නිවනිෂ්පර්ස කරන්න රහක්කමට එකම වැඩපිළිවොලත් තමයි මේ ශාසනෙක වැඩ පිළිවල. එෙති පින්ගතුනි එනිසා අපි ධහිරය වන්තවෙමු අපි උත්සහවන්තවෙමු තොලෝකාග්‍ර වූ සාන්ත්‍රනයක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මෙ ශාසනය තේරුම් ගනිමු. මාත්‍රකාකරන්න දිච්ච ගාතව සැරලාර්ථයේ මහා බෝෂතාාණන් වහන්සේගේ, සන්තරාත්මභාවය නිවාවී මස් සමඟ දෙවුලොෝ තම උපත්තලා බස් සිෙදු කරන වාසය කරන්න තුනිේ. එත් දෙවුල්ලව වාසය කිරීම සමග මහා බුද්ධ කෝලාාලයක් එෙනවා. හෙතෝට උහන්සේගේ බෝසත් ජීවිතයේ වැඩි කාලයක් වාසයකරේ දෙවුත්තලේ. දෙවුලොව වාසයකන දස දහසක් ලෝක ධාත්වේ සමස්ත දේව සමහගමම මහා බෝසතාාණන් වහන්සේ ළඟට එක් කාන්ස වුුණ. එක්ක හසු වෙලා, ආරාධනාවක් කරන්න දුනමේ මහා බ්‍රහ්මෝරූ සහිත දේව සමාගම කාලෝයන්තේ මහා වීර උපපජ්ජි මාතුකුච්චියන් නැත්තම් මහාවේරණන් වහන්ස මේ ඔබට කාලයයි මහක්කු සෝපදින්න සදේවකන්තාාරයන්තෝ බුද්ජස්වමතම් පදා දෙවියන් සඇත ලෝ වැසියා එතර කොරෝමිින් නිවන අවබෝධ කරන්න හිදි ඒක මේ එන්න ඇසලපුර පසලොස්සක පෝය දවස තමයි. මහා බෝසතාාණන් වහන්සේගේ තීන්දුවට මේ ආරාධනාව සිදු කරන්න දුනේ. එතනින් පස්සේ වහන්සේ පස් මහා මැලුන් දකිමින්. ඇසලපුර පසලොස්සක පොවේ දවසේ හිමිදිරි පාන්දර මහාමායාදේවියගේ කුසේ පිලිසිඳ ගන්න දොනා. පිංන්නතුන? මේ කාරණ එකින් එක මිනිය කළ බලින්නම් මහා බෝසතාාන් වහන්සේගේ නැත්තමේ බුදුරජාණන් වහන්සේගේ වැඩි අයිතියක් වැඩි ගෞරවයක් වැඩි ප්‍රසාධයක්. ඩික් හස්ුවවත් තිබලතියන දෙවියන්ට බ්‍රක්්ඛන්ට. නහන්සේ මේ මනුසලෝක උපත්තිලාබේ සිදු කරගත්තේ එක්කො පාරමි පුරන්න එමනැත්තම් බුදු බව සාසාක් කරගන්න. එයට අතරේක කාලයන් උණහන්සේ බඹතලේක දෙව්තලේක තමයි වාසය කර දෙෙදුනේ. මෙ මහා බෝෂතාණන් වහන්සේගේ නැත්තම තුලෝකාගුරු භාගතුන් වහන්සේෙන් ගොඩක් වැඩගත්තේ දිවියවරු ගොඩක් සැනසුනේ දිවිදේවතාවෝ. එහෙම නං? මේ පෙටසක්වල ඇත්තෝ මනුස්සලෝකයේ ඉපදිච්ච මේ මහා වීරවරයාගේෙන් වැඩගත්තා නං එඇත්තුොන්ට සමහර වෙලාවටමි මනුස්සලෝකයේ තියෙන භාෂාවේ ධරම ගැමුුරුවෙන් නැති එවනැත්තං ගැලපෙන් නැතිවෙෙන් නැති. නමුත් එත්තුඒ ධරම අවබෝධ කරගන්න දනා තු ලෝකාගරුව භාග්ගතුන් වහන්සේගේ දහම් කරුණු අපට තේරෙනවනේ එත් දහම් කරුණු මෙ මිනිස් සිස්සතං අරමුණු කරගන මිනිස් සමාජයේ ක්‍රියාකාරකන් අරමුණු කරගන්න දේශනා කරේ. එදේ මිනිස් සමාගම තුළ පවතින එෝ රතයක් වේවා, එක්කෝ තල්ගහක්ඇවිලෙන ගිනිකඳක්වේවා එහමනැත්තාං මහපොලොේ හුමහක් වේවා හැම තැනම උන්හන්සේට ධරම් දේශනානම් තිිතිබ්බා. එදවට ඔයත්තෝ චුට්ට මිනය කළ බලන්න. මහා සමුද්‍රේ දකිද්දී තුොලෝක ගරු භාගතු උන්හන්සේ සූත්‍රයක් මතක් කරගන්න පුළුවන්. පහරාද් සූත්‍රයේ. අහස දකිද්දිී සූත්‍රය මතක්රගන්න පුළුවන්. එවගේම සූරම්ඩලේ දකිද්දී සූරය පිරිත චන්ද්‍රමණ්ඩලේ දකිද්දිී චන්ද පිරිත. එවගේම මහපොලෝ දකිද්දී පටවිසූත්‍රයේ නැත්තැම් මහපොලෝ හා සම්බන්ධ සූත්‍රයක් වනාන්ත්‍රයක් දකිද්දී අර්ඥක භාවනාව. එවගේම හුබහත් දකිද්දදි වම්මික සූත්‍රයේ ගින්නත් දකිද්‍යයක්ක් ගික් කන්දුවපම සූත්‍රයේ. ව මනුස්ස ලෝකයේ තියෙන හැම සටහනක් ම අරගෙන ුදරජයාාන්ාන්සේ ත්‍ර දියට දේශනා කරන්න එෙදුණ. එහතවට ඒවා සමහර වෙලාට දෙවරුුණ තේරුන්ග අමාරුව ඇති? සෙක්කුව ගැනාදවඔ ඇත්තු දන්නේෙන පාවිච්චි කරන්න ඇති නිසා. මේ වගේ දෙවියෝන්ට මනුස්ස ලෝකයේ පාවතන ජාතිවලින් ධනම දේශනා කරදදි තේරුණනානං අපි හැමදනාම මනුස්වෝනේ. මනුස්්‍යවෙච්ච අපට හැම තැනම මොකක් කරි සෝත්‍රයම් මතක් කරගන්න හේතු තියෙනවානං අපට ඊටේ හැයින් යන්න බැරිද. මේ ලෝකයේ? අපි ජීවත් එන්න දක්වන උහන්දුව. එවගේම ජීවත්වෙන්න්න කරන හැප්පීම දහිරිය වීරිය ආධ්‍යාත්මක පැත්තකට යොමු කරගත්තොත්. මේ මහාගෝවින්ද බමනා කොච්චර ධනයද්ද කොච්චර බල අද්ද කොච්චට සම්පාත්තියද්ද අත්තැරිය බඹතලයට යන්න නමුත් නිර්වාණය ගැන බුදුරජාණන් වන්සේ දේශනා කරලතිෙන නිවන සාසාකරගන්න අපට, ඔච්චර ජාතියක් කරන්න පුළුවන්ද කියනෙක ඔය ඇත්තෝ ඔඇත්තුගේ හිත විමසන්න විමසලා ඇත්තුන් ගාත්මී තීන්දුව ඔඇත්තු අරගන්න මොකද තමාගාත්මයට තමන් මයි වග කියන්න අවශ්‍යයේ වගකීම අවබෝධ කරගැනීමට මේ හැමදනාටුම ධර්ම දේශනාව හේතුවාසනාවේවා කියන පාර්ථනා පිහිටවා ගැනිමු එසේ පාර්ථනාවෙන් අද දවසේ මෙම ධර්මදේශනාව ේදායකත්වගෙන කටු සිදු කරන්නේ ංක පනස් සත යායදහාය කටියාව එප්පාාවල පදිංචවාසය කරන ඒම් සරත් බණ්ඩාර මහත්ම ඇතුළු පවුලේ සියලුදනා විසින් තමුත් ේගම කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂක තුමි ඇතුළු සුබසාධක සංගමේ නිළධාරින් සහස් සියවලු සාමාජික සාමාජිකාවන්. එඇත්තුන්ග විසේෂ සරමුණක් පවතිනවා තමුත් ඒේගම කලාප අධ්‍යාපන කාර්යාලේ සේවේ නිියවුත්තු ඒ එම සරත් බණ්ඩාර මහත්මාගේ භහරයාව වන අනුරාධ පරෝහලේ පෙළිකාවාටේ ප්‍රතිකාර ලබන මල්ලිකා රාජ කරුණා මහත්මියටත් රෝහලේසිලු රෝගඉන්ටත් ඉක්මන් සය ලැබේවාය පාර්ථනා කිරීමටත් දැනට අසනීපතත්වයෙන් පසුවන එපාවල කටියාව පදිංචි විජේරත්න පාණන්ට බණ්ඩාර මැනිිකාමෑනියන්ටත් දීර්ගාවස පාර්ථනා කිරීමත් මලගේ සෙලු ජා්‍යයන පින් අනමෝදන් කිරීමත්. ධරම දේශනා කරන්න ේදිත් චපට නිරෝගී සම්පත්හා චරෙජීවනේ පාර්ථනා කරන අතර නෙත්ත එෆම් ගුවන් විදිලයේ කාරෙමණ්ඩලේටත් රෝහල්කාරය මණ්ඩලේටත් සසිලු ලක්ක සිද්ජනතාවටත් ධරමාවබෝධය ලැබේවායි පාර්ථනා කරමින්මී දායකත්වයගෙන කටවිසුදු කරනවා. ඇති අපිහමද නාම එක් සිත්පෙක් සත්ව ආශරවාදයක් සිදු කරමු. අනුඩාධපුර රෝහලේ පිළිකාවාටුවය ප්‍රතිකාර ලබන මල්ලිකා රාජ කරුණා මහත්න්‍ය ඇතුළු රෝහලි සියලු රෝගීන්ට ගන්න අවසද දිවි අවසධයක්න වේවා. වෛද්‍යෝරුන්ට වහ වහා දිව්‍යයක්ඥානයටමෙන් රෝග නිධාන වැටහේවා නිදුක් නිරෝගී සවච්චරජීවනේ සැලසේවා එවගේම අසනීපතත්තිං ඉන්හැම දෙ නාටම සියලු දිවිදේවතාවන්ගේ ආරක්‍ෂා සංගධාන සැකසේවා. වාතෙන්පිතිං සෙම් ආදී තුන්දෝසකින් හිංසාවක් පේඩාවක් සිද්ධොනුම වේවා. අප හැදුවැඩු දෙමාපියන්ටත් නැනස පහදාදුන්න ගුරුතුමන් වහන්සේලාටත් නමින් මියගේ සේලෝම ඥාතමිත්‍ර බන්ධු සමාගමටත් සැපෙන් සැපේ පිණසවේවා. නිවම් පිණිසම වේවා කියන අදහසිං කවුරුත් එකටම දෙවයාන්ට ඥාතීන්ට පන්ඥාණ මෝදනාව සිදුකරමු. ආකා සට්టාචබుම්මට්ట දේවා නාගාම හිද්දිිකා පഞන්තගනමෝදිත්్වාచරం රක්ਖන්තු සාසනං ආකා සට්టාචබුම්මට්టා දේවා නාගාම හිද්දිිකා පഞන්තගనుമෝදිත්වාచරං රਖන්තු දේශනං ආකා සට්టාචබුම්මට්టා දේවා නාගාම හිද්දිකා පഞන්තගනමෝදිත්වා చරం රක්खන්තු තුවන්සදාාති, ඉධං මේී ඥාතිී නං හෝතු සුකිතා හුන්තු ඥාතයෝ ඉමිනාපුං්ඥකම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමුූ හෝතු යාවනි්බාන පත්තියා ඉධං මේ පුං්ඥකම්මං ආසවක්කයා වහං හෝතු සබදුකා පමුච්චතුූ හැමදනාට මාශුරාද කරනවා සෙලු මාරක බාදක අනිවිෙනු කොඩී නැස්වා කටවාසියාලි වේදි විදන්සනේ වේවා සොලඟින් මස මඳදරුවන්ෙන් සීතලෙන් වනුසමෙන් බඩ ගින්නෙ සාපිපාසාධයකිව්වත් ්‍රාගදේශමහාදයක්කු සල ධරමය කිව්වත් ඉංසාවක් පියඩාවක් වේසනයක් කරදරයක් විපත්තියක් සිද්ධනොම වේවා සුවිස ගුණානුබා බලයයි. ගන්න එහෙළෙන හුස්මරැල්ලකට පාසා තබන පියවරකට පාසා නිතිආරක් ෂාවසේත්ත සන්තයේ සැලසේවා සෙත්තේවා කලපාශුරාධ කරනවා හැමදලාටම සම්මා සම්මුදු සරණයි.